පිලිපීනයේ සහ වියට්නාමයේ අතර මුහුදු තීරයේදී විපතටපත් ශ්‍රී ලාංකිකයින් යයි සැලකෙන ආසන්න වශයෙන් පුත්කලින් 303 දෙනෙකු රැගත් යාත්‍රාවක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 7වනදා ශ්‍රී ලංකා නාවික හමුදාවට දැනුම් දුන්නා. යාත්‍රාව සම්බන්ධ කරගත් නාවික හමුදාව එහි කාර්ය මණ්ඩලය මගින්ද සමග යාත්‍රාව අත්හැර දමා ගොස් ඇති බවටයි දන්වා සිටියේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පිලිපීනය, සිංගප්පූරුව සහ වියට්නාමය යන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ සිංගප්පූරුව පදනම් කරගත් කලාපීය සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණයෙන් යුතුවයි එම මුදා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කරන ලද්දේ. පසුව සිංගප්පූරු සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් සම්බන්ධ කරගත් ජපන් දජය සහිත හේලියෝස් ලීඩර් නෞකාව මගින් අනතුරටපත් යාත්‍රාවේ මගින් මුදා ගනු ලැබුවා. ඒ අනුව දකුණු වියට්නාමයේ වුන්ඩ් ටෝ වරායේදී මෙම මගින් වියට්නාම බලධාරීන් වෙත බහර දෙනු ලැබුවා. මෙම මගින් පරීක්ෂා කිරීම වියට්නාම බලධාරීන් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් සිදු කරනු ලබනවා. පිලිපීනයේ, සිංගප්පූරුවේ සහ වියට්නාමයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධාන සමග මගින්ගේ ජාතිකත්වය තහවුරු කර ගැනීම පිළිබඳ පරීක්ෂණ ක්‍රියාවලිය සහ අනෙකුත් විධිවිධාන අවසන් වූ පසුව ඔවුන් කඩිනමින් ආපසු ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.